ගරු ස්වාමින් වහන්ස සම්මෙත්‍ෘෂ්ටික පුද්ගලික බවට පත් වීම ඉතාමත් වාසනාවන්ත කාරණයක්. සම්මෙත්‍ෘෂ්ටික මෞකසක් ලබා ගන්න පුද්ගලයේ කළ යුතු කුසල කර්ම ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේද ස්වාමින් වහන්ස? දැන් මේ ඕනෑම කෙනෙක් සද්ධාව තුල ජීවත් වුණොත්, තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වුණොත් අනිවාර්යයෙන්ම යාට ඊළඟ ජීවිතේ සම්මෙත්‍ෘෂ්ටික මෞකසක් තමයි ලැබෙන්නේ. දෙවියෙක් වුණා සම්මෙත්‍ෘෂ්ටික දෙවියෙක් බවටයි පත් වෙන්නේ. තේරෙනවා? දැන් ඔබතුමිය මේ ජීවිතේ බෞද්ධයෙක් වුණේ අනිවාර්යයෙන්ම ගිය ජීවිතේ ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙලා තියෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙච්ච නිසායි ඔබතුමියට මේ ජීවිතේ සම්මා දිට්ඨියට පත් වෙච්ච මව් කුස ලැබුණේ. යම් මේකින් ඔබ ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වුණේ නැත්නම් මේ ජීවිතේ අනිවාර්යයෙන්ම මිත්‍යා දෘෂ්ටික මව් කුසකුයි, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් උනත් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් බවටයි පත් වෙන්නේ. එහෙනම් යම් කෙනෙක් මේ ජීවිතේදී තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වෙනවා අනිවාර්යෙන් මෙයාට ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික මෞකුසක් ලැබෙන්නේ. ඒක හේතුඵල ධර්මය. දැන් අපි දන්න මහත්ෙක් හිටියා. ඒ මහත්ය රජයේ රැකියාවක් කරපු මහත්ෙක්. එයාගේ දරුවෙක් පැවිදි කළාත් හිටියා. මේ මහත්යා තුල එක්තරා දෘෂ්ටියක් තිබුණා නෝනේ. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියන තැන. මේක වර්තමාන සමාජයේ සමහරුන් තුල තියෙන එක්තරා දෘෂ්ටියක්. මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේ මහත්යා කවදාක්වත් කර්මය කර්මඵල විශ්වාසයෙන් දානයක් දුන්නේ සීලයක් ආරක්ෂා කළේ නැහැ. එයාගේ කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමම දරුවේ මේ මතේ තමයි. මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළ නැහැ නෝනා. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ආයුෂ වර්ණය සැපේ බලය කියලා මේ ගෙවා දාන්නේ අතීතේ රැස් කළා වූ කුසල් සංස්කාර. ඔබතුමිය යම් ආයුෂයක් වර්ණයක් සැපයක් බලයක් කියලා දෙයක් ලබනවා නම් ගෙවා දානවා නම් ඒ ගෙවන ලබන ආයුෂ වර්ණය සැපේ බලය කියන්නේ ඔබ ගිය ජීවිතේ රැස් කළා වූ කුසල් සංස්කාර. ඒතර ඔබට අනාගතයේදීත් ඔබ සුගතිය ප්‍රාර්ථනා කරනවා නම් සුගතියේදී මෙවැනි ජනප්‍රියභාවයන් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ අනිවාර්යෙන්ම ඊට අදාළ කුසල් ධර්මයන් වඩන්න ඕනේ. එහෙම වැඩුවේ නැත්නම් ඔබ අනාගතයේදී හීන භාවයට දීන භාවයට පත් වෙනවා. නමුත් මේ මහත්යා මේ ධර්මය පිළිගත්තේ නැහැ. එයා පිළිගත්තේ මොකද්ද? මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා දැන් මේ මහත්යා මෙහෙම ජීවත් වෙලා වයෝ වෘද්ධ වෙලා මැරෙනවා. මැරුණාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා. මේ මැරිච්ච මහත්යා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ සමාධියෙන් දකිනවා දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්ති ලැබලා තියෙනවා. ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ බෞද්ධෙක් කියලා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ පෙර ජීවිතේ එයාගේ දරුවෙක් පැවිදි කරලා හිටියා කියලා. දැන් ඒ දරුවා ද්‍රවිඩ සංස්කෘතියට අයිති දරුවෙක්. ඒ කියන්නේ දැන් ආයිමත් කවදා හරි කල්යාණ මිත්‍රාශ්‍රයක් මුණගැහිලා සද්ධර්ම ශ්‍රවණයක් ලැබිලා ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන තාක්කල් ආයිමත් යාර සම්මාදිට්ඨිය නැහැ. ඒ නිසා මේ ජීවිතේදී අපි සද්ධාවෙන් බැහැරුණොත් නොනා අනිවාර්යෙන්ම ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික භාවයක් ලැබෙන. සද්ධාවෙන් බැහැර වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකීකරු ආකාරයෙන් ජීවිතයට ගලප ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආට වඩා බාහිර ආකාරයෙන් ධර්මයේ ජීවිතයට ගලප ගන්න. එහෙම ගලපගත්තොත් කවදාක්වත් අපිට නැවත ඊළඟ ජීවිතේ සම්මා දිට්ඨියට පත් වෙච්ච මව් කුසක් ලැබෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. ඒ නිසා අපි තමා තුලින් තමාම දකින්න ඕනේ එකක්. ඔබ මිනිසෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ ගිය ජීවිතේ මිනිසෙක් නැත්නම් දෙවියෙක්. සමහර මිනිස්සුයෝ ඉන්නවා සතර අපායන් මතුවෙන අයත් ඉන්නවා. තේරෙනවද? නමුත් ඒ සතර අපායන් වලින් මතුවෙන අයට ඔබලාවෙන් තැන් වලට සමාජය තුල ඉන්න බැහැ. ඒවා යම් යම් ඍණාත්මක ලස්සනයකුලඟ ජීවිතවල තියෙනවා. නමුත් ඒ නිසා අනිවාර්යයෙන්ම තමා තුලින් තමා දක්ෂ වෙන්න ඕනේ දකින්න ඔබලා ගිය ජීවිතේ එක්ක දෙවියෙක් එක්ක මිනිසෙක්. ඒ දෙවියා මිනිසයා අනිවාර්යෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙච්ච දෙවියෙක් මිනිසෙක්. ඒයි හේතුඵල ධර්මයන් අනුවයි ඔබට මේ ජීවිතේ මේ බෞද්ධ ජීවිතේ ලැබුණේ. එහෙනම් මේ මොහොතේ සමාජය තුල යම් මැසවිල්ලක් තියෙනවා නම් බෞද්ධයාගේ ජනගහණය අඩු වෙනවායි කියන කාරණේ ඒ ජනගහණය අඩුවීමට කරන්න තියෙන එකම දේ යුද්ධ කිරීම නම් නෙමෙයි. ජනතාව තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ශක්තිමත් කිරීම. තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ශක්තිමත් කළොත් විතරයි නැවත ඒ අය මැරිලා තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන බෞද්ධ මව් කුසවල උපත් ලබන්නේ.